අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත තවත් කොවිඩ් මරණ හතරක් අද පස්වරුවේ වාර්තා වෙයි සමස්ත මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළට කාත්තංකුඩි පොලිස් වසම ඇතුළු කල්මුණේ ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදෙකලා කරයි වෛරස පාලනයට දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරීන් ලෙස යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25ක් නම් කරයි මෙම වසර මුලදී මෙරට ජනගහණයෙන් 20%කට කොවිඩ් එන්නත ලබා දීමට රජය සූදානම් සෞඛ්‍ය අංශ පවසයි ශ්‍රී ලංකා වාසීන් සෞඛ්‍ය ආරක්ෂිතව සහ අසිරිමත්ව නව වසර පිළිගනි ලෝකයත් නව වසර පිළිගත් හැටි නවවසරේ අභියෝග ජයගමු අනාගතය වෙනුවෙන් කැපවෙමු සාම්ප්‍රදායික සුබපැතුම් වලට වඩා යථාර්ථය තේරුම් ගමු ජනපති අගමැති විපක්ෂ නායක ඇතුළු ජවිපේ නවවසරට සුබපතමින් කියයි පැමිණෙන ඕනෑම අභියෝගයක් ජයගෙන රට සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවනවා යුද හමුදාපති කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් 2021 නවවර්ෂයේ මධ්‍යම රාත්‍රියේ උදා වුණා මුළු මහත් ලෝකවාසීන් සමග අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලාංකේය ජනතාවද 2021 වසර සෞඛ්‍ය ආරක්ෂිතව පිළිගනු ලැබුවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන නායකයන් උදා වූ නව වසරට මෙලෙස සුබ පැතුම් මෙක්කලා උදාහු 2021 නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණෙන් සුභාශිංසන පණිවිඩ නිකුත් කර තිබෙනවා මෙරට මෙන්ම ඊතර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ටත් ඔවුන්ගේ දූ දරුවන්ටත් එළඹෙන මෙම වසර රෝගවලින් තොර ඉසුරුබර අනාගතයක් උරුම කෙරෙන වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නව වසරට සුභාශිංසනය කර තිබෙනවා අභිමානවත් ශ්‍රී ලාංකික සියලු ජනතාවට නිරෝගීමත් සුබ නව වසරක් වේවායි අග්‍රාමාත්‍යවරයා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නව වසර වෙනුවෙන් සුබපැතුම් මෙක් කර තිබෙනවා. අපේ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාව 2021 වසර එළඹෙන නව වසර කොරෝනා තුරන් කරපු මාතෘභූමියක් තුල රටේ ආර්ථික සමාජීය පුනර්ජීවයක් ඇති කරන සෞභාග්‍ය සම්පන්න නව වසරක් බිහි වේවා කියන එක අපි එකසිතින් ප්‍රාර්ථනා කරනවා. සුභාශිංසන එක් කරමින් ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ පෞතින තත්ත්වයේ හැමුවේ 2021 නව වසර සියලු අභියෝග දිනන රට හා ජනතාව සැබෑ ජයග්‍රාහී මාවතකට යොමු කරන අලුත් දේශපාලන තීන්දුව ගන්නා වසරක් බවට පත් කර ගන්නා ලෙස සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ නිල්ලා සිටින බවයි ජනතා විමුක්ති පෙරමුණ වැඩිදුරටත් සිය සුභාශිංසන පණිවිඩයෙන් පවසන්නේ ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැත්තන්ද රටේ ජනතාව වෙනුවෙන් සුබතුම් එක් කරමින් මෙලෙස සුභාශිංසනය කළා. බයතන කොදෝවිලා ලෙඩපොජ්ජ දුක්පොජ්ජ කරදරපොජ්ජ කොදෝවිච්ච හොඳ වාගේම හෝන පොජ්ජක් මන්ද වෙන්න කියන ආශිර්වාදේ මන්ද කරනවා. ඉතින් හැම එකමකම මේ 2021 මේ කෝණ පොජ්ජ හොඳ වාගේම කෝණ පොජ්ජක් මන්ද වෙන්න කියන ආශිර්වාදේ මේ වෙලා පොජ්ජේ මේ ඇත්තෝ පරම්පරාවේ නායකයල ඇත්තෝ හැකිමත මන්ද කරනවා. නාම කැච්චක් හොඳයි. 2021 නව වසර උදාව නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පොදබිම කේන්ද්‍ර කරගෙනමින් ආගමික වතාවත් තුළ නිරත වුණා. කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව අෂ්ටඵල බෝධින් වහන්සේ වැඳ පුදාගෙන අබිනවාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් තුළට එක් වුණා. මේ අතර ශ්‍රී ලාංකීය ජනතාව පෞද්ගල වාතාවරණය මත උවත් නව වසර පිළිගන්නට ඉතාම සතුටින් කටයුතු කළේ මේ ආකාරයෙන් මේ මඩකලපුව ප්‍රදේශය. ගාල්ල අපරණ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ මණ්ඩලයේද නිරෝධායන නීති රීති වලට අනුව ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින් රාජකාරිය ආරම්භ කළා. ගම්පොළ ශ්‍රී මුතුමාරියම්මන් කෝවිලේදී උදා වූ නවවසරට ආශිර්වාද පතා විශේෂ ආගමික වතාවත් පැවැත්ුණා. නවවසරට සෙත් පතා සීනිගම දේවාලය සංවිධානය කළ කිරි අම්මාවරුන්ගේ දානමය පින්කම අද පෙරවරුවේ සීනිගම දේවාල භූමියේදී සිදු වුණා. උදා වූ නවවසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා නිරෝධායන නීති රීති වලට අනුකූලව සදහවත් ජනතාව කළුතර බෝධින් වහන්සේ වැඳ පුදාගත්තේ මේ ආකාරයෙන්. සබරගම සමන් දේවාලයට බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටියා.
महानवर श्री दलदा मालिका नव वसर वेनुवेन आशीर्वाद लबा गणीमट विशाल पिरिसक निरोधायन नीति रीति वलट अनुकूल वाई मेलेस पेमिन सिटिये जय श्री महाबोधसमितुन्गेन आशीर्वाद लबागनिमे नववसर सुबदायस आरंभ किरीमट एमेन्म रुवन्वेली महासैरदुन्गे आशीर्वाद लबागनिमट निरोधायन नीति रीति पिलिबदिमिन जनता विशाल लेस मेलेस पेमिन सिटिया දෙදහස් විසියක නව වසර පිළිගැනීම වෙනුවෙන් සියත සංවිධානය කළ 31 රෑ සංගීත ප්‍රසංගය ඊටම අපූර්වතම ආකාරයට අද අලුයම දක්වා පැවැත්ුණා. ඒ වින්ස කාර්යපිරුම මැතිරි සංකීර්ණයේදී අද දැසන සියත පියුම්විල වැඩසටහනද නව වසර වෙනුවෙන් වෙන් කර තිබූ අතර එෙහිදී වැඩසටහන් අංශයේ සහ ප්‍රවෘත්ති අංශයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව සාකච්ඡාවට ලක් වුණා. අපි එක තැනක තියලා එකට රස විඳින්න පුළුවන් වැඩසටහන් පෙළ ගැස්මක් තමයි අපි ඇත්තටම සියත නාලිකාවේ අපි ඉදිරිපත් කරගෙන යන්නේ. 21 වර්ෂයේ අපි ඒක පොඩි එක තවත් පොඩි පණ්ඩරයක් කරගෙන මේ අලුත්ම ටෙලි නාට්‍ය කීපයක් ප්‍රේක්ෂකයන්ට කියන්නේ අලුත්ම අත්දැකීම් ඒ කියන්නේ මෙ දැන් මේ යන මේ රැල්ලේ යන ටෙලි නාට්‍ය නෙවෙයි ඊට වඩා වෙනස් සියලු දෙනාටම ඇත්තටම රස විඳින්න පුළුවන් ප්‍රධාන වශයෙන් දෙකක් අපි මුලින්ම ජනවාරි මාසයේ සඳුදා රාත්‍රී 8ට ඉරුදෙනියාය රෝහණ සමර දිවාකර මහත්තයාගේ හොඳම අධ්‍යක්ෂවරයෙක් ඔහුගේ ටෙලි නාට්‍යයක් ඊළඟට රාත්‍රී 8යි තියෙන්නේ එරංග සේනරත්න මහත්තයාගේ මේ සියලු දෙනාම ඒ ටෙලි නාට්‍ය දෙක නවමු අත්දැකීමක් අපේ ඉස්සරහා ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දීමේ අරමුණ ඇතුළු තමයි අපි මේ කරන්නේ ධනාත්මක විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා ඒ රජයේ ව්‍යාපෘති වෙන්නට පුළුවන් පෞද්ගලික අංශ විසින් කරන දේවල් වෙන්න පුළුවන් මේ හැමතැනකම ඉදිරිපත් කරන්න පුළුවන් ධනාත්මක දේවල් බොහොමයක් තියෙනවා ඒ වගේම කියනවා සමහර ලාවට මේ ප්‍රවෘත්තියක් කියලා කියන්නේ මේ වැඩිහිටියන්ට විතරයි මේ දරුවන්ට අවශ්‍ය නැහැ ප්‍රවෘත්ති නෑ මගේ ප්‍රවෘත්ති කණ්ඩායම මම ඇතුළු කණ්ඩායම හැම්බෙලාම පුංචි දරුවන් ඉඳලා තරුණයින්ට වැඩිහිටි පරම්පරාවට මේ සියලු දෙනාටම අවශ්‍ය වෙන තොරතුරක් ලබා දෙන්න උත්සාහ කරනවා අපි වැරද්ද පෙන්නනෝ මිසක් අපි කාටවත් පුද්ගල චරිත වලට ගහන්න ගියේ නෑ ඒ විදිහට රජයේ අමාත්‍යංශ පෞද්ගලිකාංශ සහ යම් යම් පුද්ගලයෝ ආයතන ප්‍රධානීන් තමන්ට වෙච්ච වැරද්ද හදාගෙන නැවත සියතට කතා කරලා ප්‍රවෘත්ති වලට කියනවා මෙන්න මේ අඩුපාඩුව සිද්ධ වුණා ඔබතුමාලා පෙන්න ඔබම ස්තුතියි අපි මේ අඩුපාඩුව හැදුවා කොවිඩ් ආසාදිත මරණ හතරක් අද පස්වර්වේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර අද පස්වරු වන විට තවත් කොවිඩ් ආසාදිතයින් 555 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම පවතින තත්ත්වයේ හැමුවේ කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අද දහවල් සිට හුදකලා කෙරුණා. පවතින වසංගත තත්ත්වයේ හැමුවේ කාත්තන්ගුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අද පස්වරු 1 සිට හුදකලා කෙරුණා. COVID-19 වෛරස් පාලන කටයුතු ශක්තිමත් කරමින් දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු අද දින සිට දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරීන් ලෙස පත් කර තිබෙනවා. ඒ යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මතයි. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හැමුවේ මෙරට ජනගහනෙන් 20%කට COVID එන්නත මෙම වසර මුලදී ලබා දීමට හැකි බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරපීර මහතා සඳහන් කළේ. අපේ රට තුළ පහුගිය කාලය තුළ පහුගිය මාස කිහිපය තුළ COVID-19 රෝගය පාලනය සඳහා කරපු කටයුතු වල සාර්ථක භාවයක් අපි දකිනවා. මේ කටයුතු අපි මේ තත්ත්වෙම මේ තීව්‍රතාවයෙන්ම මේ කැපවීමෙන්ම අපි දිගින් දිගටම පවත්වාගෙන ගියොත් අපිට පුළුවන් වෙනවා 2021 වර්ෂය තුළදී COVID-19 රෝගය මනාව පාලනය කර අපේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට. ඒ වගේම 2021 වර්ෂය ලෝකයේ ජනතාවගේ විශාල ප්‍රමාණයකට යම්කිසි විදිහකින් බලාපොරොත්තුක් උදා කරાવી එන්නත් පිළිබඳව අපේ රට තුළටත් මේ එන්නත් ලබා ගැනීමට එන්නත් අපේ රටට කොපමණට සුදුසුද ඒ කුමන එන්නතක් සුදුසුද එන්නත ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු තවත් ආයතන කිහිපයක් සම්බන්ධ වී කටයුතු කරන කොවැක්ස් පහසුකම යටතේ අපේ රටේ ජනගහනයෙන් 20%කට සමාන පිරිසකට අවශ්‍ය එන්නත් මේ අවුරුද්දේ මුල භාගයේදී අපිට නොමිලේ ලැබෙන බව සහතික කර තියෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා ගියා. අමාත්‍යංශ රාජ්‍ය ආයතන සහ දේශපාලන පක්ෂ 2021 නව වසර සඳහා සිරාජකාරී කටයුතු ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මැති ඇමතිවරුන් සහ කාර්ය මණ්ඩලය අද හමු වුණා.
නවවසරේ වැඩ කටයුතු ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී මැති ඇමතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමු වුණා. අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සුභවාදී ආකල්පෙන් අදිෂ්ඨානෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවයි ජනාධිපතිවරයා ඔවුන් අමතමින් සඳහන් කළේ. 2021 වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ උත්සවයක් පැවැත්වුණා. සහකම්පණය කියන එක තියෙන අපි ඒ මිනිසුන්ගේ සල්ලි වලින් නොමිල ඉගෙනගෙන ඒ මිනිසුන්ගේ සල්ලි වලින් බදු වලින් අපි පඩි අරගෙන අපි කටයුතු කරනකොට නව වසර වෙනුවෙන් අධිකරණ අමාත්‍යංශයේ වැඩ කටයුතු ආරම්භ කිරීම අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ විශිෂ්ට මෙහෙයුමේ කොටස තවදාහරි විශ්‍රාම දිය දවස විනාඩියක් වරෙන්න පුළුවන් අපේ කාලය තුළ අපි අපේ යුතුකම් ඉෂ්ට කරගන්න. නව වසර වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කෙරුණේ නීතිපති දප්පුලද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ කැපවීම අපේ දායකත්වය අපි ලබා දුන්නේ මේ රටට. ඒක මම මේ රටේ මේ සියලු ජනතාවට නිර්භය ප්‍රකාශ කරනවා. මේ රටේ නීතියේ ආධිපත්‍ය රැක ගැනීමට ප්‍රබල ලෙස ඉවහල් වන ආයතනයක් වශයෙන් අපි මේ රටේ නීතියේ ආධිපත්‍ය රැක ගැනීම මේ කාලය තුල මහකු සේවාවක් ඉටු කරන අධ්‍යාපන අමාත්‍යංශයේද නව වසර වෙනුවෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා එහිදී මෙලෙස අදහස් පළ කළා. සියලු දෙනාම එක්කාසු කළා. දේශපාලන පක්ෂ ભેද, පෞද්ගලික සාධක ඒ සියල්ලක්ම අමතක කළා. අපේ දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් සියලු දෙනාම එකමුතු යම්කිසි වැඩපිළිවෙලකට අවතීර්ණ වීම තමයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා නව වසර සඳහා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ දොම්පේ ඉහළ ලුණුගම ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස කිහිපයක් ජනතා අයිතියට පත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද අභිනව වසර වෙනුවෙන් සිය පක්ෂයේ වැඩ කටයුතු ආරම්භ කිරීම අද සිදු කෙරුණා. මේ වර්ෂයේදී අපේ බලාපොරොත්තු තිබෙන්නේ සංවිධානගතව ශක්තිමත්ව ගොඩනැගීම. ඒක විශාල අභියෝගයක් දේශපාලන වාතාවරණය අනුව අපි ආණ්ඩුව කොටස් කරුවන් ලෙස එක පැත්තකින් ක්‍රියා කරනවා. තද යම් පසුබෑමක් මෙහි තිබෙනවා කියලා සමහර අයගේ මතයක් තියෙනවා. මම නම් විශ්වාස කරන්නේ නැහැ. මේවා පසුබෑලා නෙමෙයි තියෙන්නේ. අපිට මේවා ශක්තිමත් ඉදිරියට ගෙනියන්න පුළුවන්. කොළඹ මහනගර සභාවේ නව වසර සඳහා වැඩ කටයුතු ආරම්භ කිරීම සර්වාගමික වතාවත්වලින් අනතුරුව සිදු කෙරුණා. ඒ නගර අධිපති රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභාවේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා රාජකාරී ලිපි ලේඛන සඳහා ඉලෙක්ට්‍රොනික අත්සන් භාවිතා කිරීමද මෙහිදී ආරම්භ කෙරුණා. පැමිණෙන ඕනෑම අභියෝගයන් ජය ගැනීමට වත්මන් යුද හමුදාව ශක්තිමත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ නව වසර වෙනුවෙන් අද යුද හමුදා මූලස්ථානයේදී රාජකාරිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් නවවසරේ ආරම්භය සනිටුවන් කරමින් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේකුඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේදී පළමු දින රාජකාරී ආරම්භ කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. නවවසරක සමාරම්භය සනිටුහන් කරා. තිරතර ඔබට පැවරෙන ජාතිය ගොඩනැගීමේ සියලුම රාජකාරීන් නිසි අයුරින් ඉටු කළ යුතු බව මේ අවස්ථාවේදී මා අවධාරණය කර සිටිනු ලබනවා. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දී ක්‍රියා කිරීම සඳහා ඔබගේ විශේෂ අවධානයක් යොමු විය යුතුයි. නිලධාරීන් හට ඇති පුහුණු ආස්ථාන් ප්‍රමාණයද ඉහළ නංවමින් නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය යුද හමුදා විද්‍යාලයක් දක්වා ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව උසස් කිරීම සඳහා සියලුම සැලසුම් සකස් කර ඇති බව සතුටින් සඳහන් කළ යුතුව තිබෙනවා. වෛරසයෙන් මේ දක්වා ආරක්ෂා වෙමින් රාජකාරී කළ ආකාරයෙන්ම රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන්වන තෙක් ඉදිරි වසරේදී ඔබ ක්‍රියා කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2020 සිට 2025 දක්වා පස් අවුරුදු මූලෝපායික සැලැස්මක් මේ වන විට අප විසින් ඉදිරිපත් කර තිබෙනවා. අදින් ඇරඹෙන එම වසරේ සිට අපගේ ඉදිරි ගමන් මාර්ගය පිළිබඳව නව සැලැස්මක් අප සතුව තිබෙනවා. එම සැලැස්මට අනුව සෑම නිලයක්ම
තමන් සතු වගකීම හඳුනා ගනිමින් ඒවා නිසි වෛරයෙන් ඉටු කිරීම තුලින් යුද හමුදාවේ අනාගත අභිවෘද්ධිය ළඟා කර ගැනීමට අපේ අපේක්ෂාවයි සියලුම පහසුකම් සහ වරප්‍රසාදයන් මගින් අපේක්ෂා කරුන් ලබන්නේ යුද හමුදා සමාජිකයන් රටේ සිටින සතුටින්ම වාසය කරන පිරිසක් බවට පත් කිරීමේ ඉලක්කය කරා ගමන් කිරීම බව සඳහන් කර යුතුයමයි මෙතර ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පළමු දින රාජකාරී ඇරඹීමේ උත්සවයක් පැවැත්වුණා අප සේනාධි නායක අතිගරු ජනාධිපතිතුමන් විසින් රටට හඳුන්වා දුන් රට හදන සෞභාගයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව පළදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වෙන පවුලක් ගුණගරුක විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධි අරමුණු ජය ගැනීමට නැඹ වූ ජවයකින් හා අදිෂ්ඨානයකින් යුතුව ස්වකීය වගකීම් නොපිරිහෙලා ඉටු කරන වර්ෂයක් ලෙස 2021 වසරේ පළමු රාජකාරී දිනය වන අද දින සිට ඉදිරියට ඔබ සියලු දෙනා කටයුතු කරනු ඇතැයි මා අපේක්ෂා කරමි පයාගල මලයගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවීන ඉදිකරන ලද ධාතු මන්දිරය පසුගියදා විවෘත කෙරුණා පයාගල මලේගොඩ පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මලේගොඩ නන්ද ස්වාමින් වහන්සේගේ 75 වන ජන්මදිනය වෙනුවෙන් විහාරස්ථානයේ ඉදිකරන ලද අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම ඊයේ දින රාමඤ්ඤ මහණිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා මෙම අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මෙන්ම කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද එක්ව සිටියා ජීවිතයේ ලබා දීම සඳහා ආශිර්වාද ලබා දීම සඳහා මේ පිළියෙල කළ දාන වස්තුව අෂ්ටාර්ය බුද්ධ මහා සංඝ රත්නයේ විශේෂ සාංගික වශයෙන් පූජා කරනවා පූජා වේවා මේ ඉන්දනිත සියලු කුසල් වහන්සේට පිළිගැනීමේ අපි අතිපූජනීය මාලේගුණ නන්ද නායක මහණියන් වහන්සේට නිරෝගීසුව ලැබේවා දීර්ඝායු ලැබේවා කවදවත් මේ ශාසනික සේවාවන් සිදු කරන්නට වහන්සේ සේත දුරුවන්ගේ පිහිට ශක්ති ආශිර්වාදය දේව රක වර්ණ ලැබේවා ලැබේවා හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඇතුළු දේශපාලනඥින්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මීට සමගාමීව ලේ දන් දීමේ කඳවුරක්ද පැවැත්ුණා බුදු දහම කියන එක ශ්‍රී ලංකාවට ලැබුණු ලොකු ආශිර්වාදයක් හැටියට මම දකිනවා බුද්ධාගමේ ආගමික චින්තනය තුළ හැදුණු වැඩුණු ඉතිහාසයක් අප සතුව තියෙනවා ඒ නිසා කිසි කෙනෙකුට කියන්න බෑ මේක බෞද්ධ රටක් නෙවෙයි කියලා එහෙම කියන අය මෝඩයි ඒ නිසා අපි ඒ ගැන අනුකම්පා කරනවා මිසක් අපි ඒයට වෛර කරන්නේ නැහැ ඒකට අපි වෙනත් ආගම් ඇදහැව්වත් අපිට ඒ ආభాෂයෙන් ශක්තියක් ලැබෙනවා පන්නරයක් ලැබෙනවා අපේ ජීවිතත් ඒ ආකාරයෙන්ම අනිත් අයට ගෞරව කරමින් ජීවත් වෙන්න මේ සම්පත්තිය ආරක්ෂා කරගත යුතුයි අපි මේ රටේ දේශපාලන නායකයෝ ඒක තීරුම් ගන්නට ඕනේ මේ රටට ලැබිලා තියෙන ලොකුම තෑග්ග තමයි මේ ආගම බුද්ධ ආගම ඒ නිසා ඒ ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක් හැටියට මම දකින්නේ මේ රටේ අපි නායකයෝ හැටියට ගන්න හැම තීරණයක් මේ ආගමික චින්තනයට ගැළපෙන තීරණ විය යුතුයි ආගමක් එපාය කියලා කියන සංස්කෘතියට වහල් වෙලා සමහර තීරණ අපි ගන්නේ ආගමක් නැති විදිහට ජීවත් වෙන අය වගේ ඒක හොඳ නැහැ ආගමික ජීවිතයෙන් තමයි අපිට දුර දක්නා දර්ශනය ලැබෙන්නේ රටවට අපවත් කිහිපයක් දැන් අහුන්කල්ල පොලිස් වසමේ කටුවෙල ප්‍රදේශයේ කුරුඳු ඉඩමක වළදමා තිබූ විදේශීයව නිෂ්පාදිත බෝරදුලහ වර්ගයේ ගිනියවියක් සහ ජීවපතුරුමක් අහුන්කල්ල පොලිසිය නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සැකපිට පුත්කලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පුත්කලයා මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් වසර 15ක සිරදඬුවම් ලබා පසුව අපමත මුදාහැරි පුත්කලයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සැකකරුවද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අධික වේගයෙන් දහවනි වූ ත්‍රිරථ රථයක් පදික මරුව මතින් මාර්ගය හරහා මරුවෙමින් සිටි පාසල් දරියක් අනතුරටපත් කර ඇති බව දිමුල පොලිසිය පවසනවා. ඊයේ පසුරුවේ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල දමිළ මහාවිද්‍යාලය අසල පදික මරුව මතදී. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ හැටන් කොටගල ස්ටොනික් ලිප් වතුයායේ දමිළ මහාවිද්‍යාලයේ දහවන ශ්‍රේණියේ ගුණම ලබන 13 හැවිරිදි සිසුවියක් බවයි පොලිසිය සඳහන් කළේ.
දකුණු කළුතරේ පොලිසියට ලද තොරතුරක් මත ඒ සවස කළුතරේ කටුකුරුඳ බස් නැවතුම්පලේ සැක සහිත ලෙස සිටි පුද්ගලිකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ලක්ෂ 13ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 100ක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මොහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමවලදී මෙම චාවාරම දැනට කළුතර බන්දනාකාරී සිටින ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය චාවාරම් කරුවෙකු වන බබී නැමැත්තාගේ මද්‍රව්‍ය චාවාරම මොහු විසින් සිදු කරගෙන යන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. අතරංගුටගත් සැකකරු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ වෙළඳසැලකට පැමිණි කාන්තාවක් තම කුඩා දරුවා යොදවා එහි ඇති රන්පාණ්ඩ සොරා කරන ආකාරය එම වෙළඳසැලේ සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. පොළොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් සිය පෞද්ගලික ධනයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින ශිෂ්‍යත්ව විභාගයේ සමත් අඩු ආදායම් ලැබී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයක් සහ පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් පැවැත්වුණා. එම පුවතත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු හෙට උදෑසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.